උතුරු ගාසා තීරයෙන් සිවිල් වැසියන් ඉවත්වීම වැළැක්වීමට හමාස් සංවිධානයේ මාර්ගබාධක යොදා ගන්නා බවට ඊශ්‍රායලයේ චෝදනා කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාස 13 වනදා සිට ඊශ්‍රායලයේ උතුරු ගාසා තීරයේ ජීවත්වන සියලුම පලස්තීනුවන්ට දකුණු කලාපයට ගමන් කරන ලෙස දැනුම් දුන් බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ වන විට ඊශ්‍රායලයේ විසින් මිලියනයකට අධික උතුරු ගාසා තීරයේ ජනතාවට ආරක්ෂිත මාර්ග දෙකක් ඔස්සේ දකුණට පලා යන ලෙස නියෝග කළ බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් මේ වන විට එම ආරක්ෂිත මාර්ගයන්හි මාර්ග බාධක යොදා පලස්තීනුවන් උතුරු ගාසා තීරයෙන් පිටවීම වැළැක්වීමට කටයුතු කරන බව ඊශ්‍රායලය පෙන්වා දෙනවා. මේ අතර අද උදෑසන ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරය හැඩගැස්වීමේ මෙහෙයුමක් ලෙස හඳුන්වා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගාසා තීරයේ වැටලීමට ඊශ්‍රායලයේ දරන ප්‍රයත්නයේ නවතම මෙහෙයුමක් ලෙස එය හැඳින්විය හැකි බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. හමාස් සංවිධානයේ මිලිටරි හැකියාව විනාශ කිරීමේ අරමුණින් ඊශ්‍රායලය මේ වන විටත් අපේක්ෂිත ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම යුදමේ වාතාවරණය හැකි විගස නිමා වී සමය උදා වේවා යන්නේ අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.